ගුරු වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස ඉල්ලමනුයි වෘත්තීය සමිති සඳහනේ අද දිනේත් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත්තේ. රටේ විභාග වාර විභාග පැවැත්වෙන පාසල් හැර අනෙක් සියලුම පාසල් ඍජුවම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තිබෙනවා. අද දවසේ අපි මේ අසනීප නිවාඩු වාර්තා කිරීම ක්‍රියාදාමය නතර කරනවා. නමුත් හෙට දවසේදී අලුත් මොහුනුවරකින් අපි වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ සටන අරගලය දියත් කරනවා. කෙසේ වෙතත් පාසල් වලට ගුරුවරුන් මෙන්ම සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසනවා. ඇතැම් පාසල් ගුරුවරුන්ද කියා සිටියේ වර්ෂණයක් ක්‍රියාත්මක බව තමන් නොදන්නා බවයි. මෙම වර්ෂණයේ වතුකරේ පාසල්වල ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ සභාපති ශංකර් මණී වණ්ඩන් මහතා පවසනවා. ඇතැම් වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම වර්ෂණයේ අසාර්ථක බවද ඔහු සඳහන් කළා. වතුකරේ සියලුම පාසල් සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. අද ඒගොල්ලන්ගේ වැඩ වර්ජනය අසාර්ථකයි. මේ වගේ කණ්ඩායමට අපි ඉල්ලීමක් කරනවා, මේ වගේ කඩාකප්පල් වැඩ කරන්න එපා. ලංකා ගුණසංකමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තම වෘත්තීය සමිති දැඩිව හෙලා දකින බවයි. දැන් මේ ක්‍රියාවලිය තුළ සම්පූර්ණ සිදුවෙමින් තියෙන්නේ ගුරුවරු අතර තියෙන එක්සත්කම, සංගම් අතර තියෙන එක්සත්කම, මේ සියල්ල විනාශ කිරීම. ඒ වගේම මේ අරගලය සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ තියෙන ජවය විනාශ කිරීම. අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි ජනාධිපති වෘත්තීය සමිති සම්බන්ධීකරණ අධ්‍යක්ෂරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ. සමිති හතක් තමයි වැඩවර්ජනය කැඳවීම කරලා තිබුණේ. ප්‍රධාන සමිති ඇතුළු තවත් සමිති හතක් මේ වැඩවර්ජනයට සම්බන්ධ වෙලා නැහැ. කොමුණත් කොළඹ දිස්ත්‍රික්කය ගත්තම ප්‍රධාන පාසල්වල පැමිණීම අති බහුතරයක් විදියට සටහන් වෙලා තියෙනවා. දැන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා ගුරුවරු වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගණනාවට ගියා 2022 ඉඳන්. ඇත්තට මේකෙදී සැලකිය යුතු සාධාරණ වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට දුන්නා. නමුත් ඒ වැටුප් විෂමතාව ඉවත් කරාන් පස්සේ ඉතුරු කොටස ඉවත් කරන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ ඔය සංගම් විසින් ඉදිරිපත් කරන්නේ. ඇත්තට විභාගයක් තියෙන වෙලාවක වැඩවර්ධනයක් කරන්න තීන්දුවක් ගන්න පුළුවන්ද? දරුවන්ගේ අධ්‍යාපනය හරහා කඩාකප්පල් වෙනවා. ඉතින් මං හිතන්නේ අධ්‍යාපන ඇමතිවරයාත් ඇහුම්කන් දෙන්න කෙනෙක්. ඔහුත් එක්ක සාකච්ඡා කරලා යමක් විසඳගන්න බැරි තත්ත්වයක් නැහැ.